ජීවමාන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරන ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානයේ සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා ප්‍රමන්ත්‍ර අපේ දේවාක්‍ය දේශයට අපි අපගේ සිත යොමු කරමු යෙරමියා 32:19 මන්ත්‍රණයෙන් උතුම්ම ක්‍රියාවෙන් බලවත් සිටින්නා වූ දෙවියන් වහන්සේය එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස ඔබගේ ඇස් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සෑම මාර්ගයක් දෙසට ඇරී තිබේ ආමෙන් ප්‍රමන්ත්‍ර පිළ මාත්‍රයක් උදා ගනිමු දෙවියන් වහන්සේගේ ඇස් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සෑම මාර්ගය දෙතරම විවෘත තිබේ දෙවියන් වහන්සේගේ ඇස් මනුෂ්‍යයන්ගේ සෑම මාර්ගයක් දෙතටම ඇරී තිබේ කියනවා එම මාතෘකාවට අපි බලමු මෙතන කියන මන්ත්‍රණය උතුම්ම ක්‍රියාවෙන් බලත් සිටින දෙවියන් වහන්සේ මන්ත්‍රණය කියලා කියන්නේ අපට දෙන්න උපදේශ අපට දෙන්න අවවාද අනුශාසන මඟ පෙන්වීම දෙවියන් වහන්සේගේ වචනේ අපට කොච්චරන මන්ත්‍රණය ගෙන දෙනවාද අපි අසන්නව දේශනා තුල අපි කියනව දේවාක්‍ය තුල අපි ක්‍රිස්තියානි පොතපත කියවද්දී ඒ තුලින් අපට ලැබෙනව ඒ මන්ත්‍රණේ උපදේශය සහ මඟ පෙන්වීම සහ අවවාද අනුශාසන කොච්චර තිබෙනවද එහෙනම් බයිබලේ කියනවා දෙවන් වහන්සේ මන්ත්‍රණයෙන් උතාම උතුම්ව සිටිනා මේ ලෝකේ කිසිම මිනිසෙක් නොදෙන්නා වූ උපදේශ මන්ත්‍රණ අවවාද දෙන්නේ ජීවමාන දෙවියන්ස විතරමයි එහෙනම් දේව වාක්‍යෙන් පිට අපිට වෙන මන්ත්‍රණයක් උපදේශයක් සහ මඟ පෙන්වීමක් නැහැ සෙනේ වන්තිනි එනිසා මන්ත්‍රණය ඉතාම උසස්ව සිටින්නේ ඒක කියන්න පුළුවන් දෙවියන්ස කියන්නේ විතරමයි උන්වහන්සේගේ මන්ත්‍රණය කියන්නේ විතරමයි මන්ත්‍රණය උසස්ව සිටින්නා වූ ඒ වගේම කියන ක්‍රියාවෙන් බලවත් සිටින්නා වූ ක්‍රියාව තුළ උන්වහන්සේගේ ක්‍රියාවන් සම්මකරන්න මේ පොලේ කිසි කෙනෙකුට කිසිම ක්‍රියාවක් කරන්න බෑ කරලත් නෑ කරන්න යන්නෙත් නෑ එහෙනම් බල සම්පන්නස ක්‍රියාවන් කරලා තිබෙන ජීවමාන දෙවියන් වහන්සේ පමණක්මයි එහෙනම් මන්ත්‍රයෙන් උතුම් සිටිමින් ක්‍රියාවෙන් ඉතා බලවත් සිටිනව දෙවියන් වහන්සේ දැන් මොකද්ද මේ කියන්නේ එකිනෙකනාගේ එකිනෙකනාට තම තමගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස එකිනෙකනාට තම තමාගේ මාර්ග ලෙසස ක්‍රියාවන්ට ඵල දෙන පිණිස ඒ වගේම බයිබලේ කියනවා ඔබගේ ඇස් මනුෂ්‍ය පුත්‍රගේ සෑම මාර්ග දෙසට ඇරී තිබේ ප්‍රමෝන්ති මෙතන තමයි අපට තිබෙන්නේ මහා ඉතාම බලසම්පන්න අවවාද මොකද්ද එකිනෙකනාට තම තමාගේ මාර්ගය ලෙස ඔබ සා මම ගමන් කරන මාර්ගය ගැන විමසිලිමත් වෙ සිටන දෙවියන් වහන්සේ අපි කොයි මාර්ගෙද යන්නේ අපි දන්නවා අපිට තියෙන පටු මාර්ගය විතරයි කියලා නමුත් අපි ගමන් කරන්නේ පළල් මාර්ගයේද අපි එක කකුල පළල් මාර්ගය තියාගෙන තාකොල්ක අපි පටු මාර්ගය තියාගෙන ඉන්නවද අපි අපේ පාදයන් අපි තබා තිබෙන්නේ කොතනද දාවිත් කියන වහන්සේගේ වචනේ මගේ පාදයන්ට ආලෝකයක් කියලා අපි දෙවියන් වහන්සේගේ වචනේ අනුද අපේ පාද අපි තබලා අපේ පාද අසුරවගෙන තිබෙන්නේ අපි මොන මාර්ගයද යන්නේ ලෝකේ මිනිස්සු ගමන් කරන විදිහට අපි ගමන් කරන උත්සාහ කරනද ලෝකේ මිනිස්සු නටන විදිහට අපි නටන්න හදන්නේ ලෝකේ මිනිස්සු කින විදිහට අපි මේ ජීවත් වෙන්න හදන්නේ ලෝකය යන විදිහට අපි මේ ගමන් කරන්නේ එහෙනම් තම තමාගේ මාර්ගය ගැන ඔබ සමගේ මාර්ගය ගැනත් ඒ වක්‍යම කියන්නේ මොකද්ද අපගේ ක්‍රියාවන් ගැනත් ඵල දෙන පිණිස ප්‍රතිඵල අපි යන මාර්ගයේ ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ අපි යන මාර්ගයක ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ අපේ කරන ක්‍රියාවන ප්‍රතිඵලයක් තිබෙන්න ඕනේ එහෙමනම් ස්වාමීන් වහන්සේ කියනවා හරි මම මන්ත්‍රයෙන් උසස් ක්‍රියාවෙන් ඉත බලවත් දෙවියන් වහන්සේ මම උඹලට ප්‍රතිඵල දෙන අනුභාගයේ සෑම මාර්ග සාන් උඹලගේ ක්‍රියාවන් ගැන උන්වහන්සේ කියනවා මගේ ඇස් විවෘතති වෙනවා උඹලගේ මාර්ග සාන් උඹලගේ ක්‍රියාවන් ගැන නම් අපි රහසින් කරපු ක්‍රියාවන් පවා ස්වාමින් වහන්සේගේ ඇස් වලට අවශ්‍ය වෙලා ඉවරයි කාටත් නොපෙනුනත් දෙමෝපියන්ට පෙන්නේ නැහැ පාස්ටර්ට පෙන්නේ නැහැ වැඩිමහල්ලන්ට පෙන්නේ නැහැ ඒ වගේ අපේ සමහර නායකන්ට පෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් ඔබ කරන රහස් ක්‍රියාවන් පවා ජීවමාන දෙවියන් වහන්සේගේ ඒ ගිනිවැණි ඇස්සොට දැන් පෙනිලා ඉවරයි
කිසි දෙයක් හොරෙන් ස්වාමින් වහන්සේට උන්වහන්සේ ගැස්සට හොරෙන් කරන්න බෑ. එනිසා ප්‍රේමවන්තනි අපේ මාර්ග උන්වහන්සේ දන්නවා. අපි ගෙදරින් එළට ගියාම අපේ මාර්ග අපේ වැඩිහිටියා කට්ටිය තමයි දන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ දන්නවා. උන්වහන්සේගේ ඇස් දෙක යොමු වෙලා තිබෙනවා. එනිසා කියනවා අපි ගමන් කළ හැම මාර්ගයක් ගැනම අපේ ක්‍රියාවන් ගැනම උන්වහන්සේ ප්‍රතිඵල දෙන්න तमंगे जीवित नैवते हरोगन यटात्मी जीवित हदागेमें देव उदाहर नोवि දෙවියන් වහන්සේගේ කරුණාව නිසි ප්‍රයෝජන අරගෙන ඔබගේ යටහත්කම ඔබ දෙවන තිර ඔප්පු කරමින් ඔබ හැරෙන මනුෂ්‍ය බඩ ඔප්පු කරන්න අවශ්‍ය සෙනෙහ වන්තය. නිසා කියනවා මා කියන ඔබගේ රහස් ක්‍රියාවන් ඔබගේ රහස් මාර්ග ස්වාමින් වහන්සේ ඇස්සට වැහිලා නැහැ. පාස්ටරට වැහෙන්න පුළුවන්, වැඩිමහල්න්ට වැහෙන්න පුළුවන්, දෙමාපියන්ට වැහිලා ඇති, ඔබේ නායකන්ට වැහිලා ඇති, ඔබේ වැඩිහිටියන්ට වැහිලා ඇති. හැබැයි දෙවියන් වහන්සේ ඇස් දෙකට ඒවා වැහිලා නැහැ. අපගේ මාර්ග උන්වහන්සේ බලා සිටිනවා, අපගේ ක්‍රියාවන් දෙස උන්වහන්සේ බලා සිටිනවා. ප්‍රතිඵල ලබා දීමට ඔබ මොනවද කළේ? ඔබගේ මාර්ගය කොහොමද? ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබෙනවා, ලැබෙනවා, ලැබෙනවාමයි. එනිසා ප්‍රේමවන්තිනේ මේක වෙනස් කරන්න ඔබට මට පුළුවන්කමක් නැහැ. එකම එක ක්‍රමයක් තිබෙනවා, ඔබ පොසිටල් වීම තුළ ඔබට පුළුවන්කමක් ලැබෙයි. දේව අනුග්‍රහයෙන් හැරීම තුළ උන්වහන්සේගේ කමාව ලබාගෙන ඔබගේ ජීවිතයට යම් ආත්මිකසා ඒ වගේම යහපත් විසඳුමක් ලබා ගන්නට වෙනත් නම් ක්‍රමයක් නැහැ. එනිසා අද දවසේ වචනේ උන්වහන්සේ ඔබට කතා කරනවා. ඔබ යටත්කමින් බාර ගන්නට ප්‍රමන්ත දෙවිපියාණන්ගේ වචනේ සංසෘති කරමු. මන්ත්‍රයෙන් උසස් ක්‍රියාවෙන් බලවත් ජීවමාන දෙවියන් වහන්සේ අපගේ හැම මාර්ගයක් ගැනම අපේ සෑම ක්‍රියාවක් ගැනම ඔබ ගැස්තුක ඇරී තිබෙනවා. එනිසා ස්වාමීනි ඔබ ගැස්සොට S2 වහලා අපට මුකුත් කරන්න බෑ, කොහෙවත් යන්න බෑ. එනිසා ස්වාමීනි මෙන්න අපි යටහත්ලා අපි අඩු පොඩි හදා ගන්න කැමැත්ත දක්වනවා. ඔබ අපට උපකාර කරන්න. මිලනේ සංසගේ නාමයෙන් ආමෙන්. පූජාසනය මත මගේ දිවිය දිගා කොට උදෙමිය ඔබට ආදරේ सुनीमन पूजा सुन मत मगे देवी दिगा कोट उदनियो बच आदरे देवी जे सुनीमन मगे जे सुनीमन
යන යන තැන මාව අරන් යනවද ජේසු මුළු ලෝකෙම එක පහනක් වෙනවද ජේසු ලොව මුදන්න දහම් සිසිල වෙනවද ජේසු චිතිතක් වගේ මමත් එන්නම් ජේසු චිතිතක් වගේ මමත් එන්නම් ජේසු පූජාසනය මත මගේ දිවිය නිගා කොට උදමිය ඔබට Jesus, me man,